සමාලාවට අපිට පාර යනකොට අසරණයි දුක් විඳිනයි ඒ අය දැක්ක ගමන් අනේ අපෝයි කියලා හිතෙනවා. හම්බෝ මෙහෙමත් ජීවත් වෙනා ඉන්නවනේ අයියෝ සංසාරේ කියලා හිතෙන අවස්ථා එනවා. එහෙම කෙනෙක් දැක්කට පස්සේ හිතන්න කියනවා මම මේ වගේ සසරේ කොච්චරනම් ඉපදිලා දුක් විඳලා අද මෙහෙම හිටියා. සමහරලාට ඔබ කෙනෙක් දිහා බලලා හම්බෝ මෙහෙමනම් ඕනේ මෙහෙමනම් උපදින්න ඕනේ කියලා ඔබ හිතනවා. එහෙම හිතුවට හිතූ පමණින් ඔබට ඒක ලබන්න බෑ. කර්මයේ මතයි උප්පත්තිය ලබන්නේ. භව පත්‍යා ජාති විපාක පිණිස කර්මයේ හැදිලා නම් ඒ කර්මෙන් උපත කර ඇදිලා යන ඔබ කැමති වුණත් අකමැති වුණත් ඒ අය සසරේ වපුරපු දේවල් ඒ අය නිලා ගන්නවා. මම සසරේ මේ වගේ කොච්චරනම් දුක් විඳවිද කන්න ටිකක් නැතුව කුසගින්නේ ලෙඩට බෙහෙතක් නැතුව සීතලට උණුසුමට පොරව ගන්න දෙයක් නැතුව හරියට ඇඳුමක් නැතුව හිසට වහලයක් නැතුව කොච්චර සසරි මහා පාරවල් වල වීදිවල මිනිස්සුන්ගෙන් බැනුම් අහා නිന്ദා පහස විඳවිද මම කොච්චර මේ වගේ දුක් විඳවිද ඉඳලා ඇද්ද. අන්න ඒ වගේ කෙනෙක් දැක්කාම හිතලා කර්මය ගැන හිතලා හිත මධ්‍යස්ත ස්වභාවයකට පත් කරගන්න කියලා. පින්තුණී කර්ම කර්මඵල විශ්වාසය ඉතාම වැදගත් දෙයක්. මේ ධර්ම මාර්ගයට ඇතුල් වෙන ශ්‍රාවකයෙකුට අවශ්‍ය පළවෙනිම දේ ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ කර්ම කර්මඵල විශ්වාසය. කම්මස්ස කතා සම්මාදිට්ඨිය. අන්නේ සම්මාදිට්ඨිය නැතිකම නිසායි අද සමාජ කෙනෙක් දිහා බලලා ලස්සන කෙනෙක්, ප්‍රසිද්ධ කෙනෙක්, සැපසේ ජීවත් වෙන කෙනෙක්, හොඳට මිල මුදල් ලැබෙන කෙනෙක්, ගෞරව සත්කාර ලැබෙන කෙනෙක්, සමාජයේ කර්ම කර්මඵල විශ්වාසයක් නැති, පින්පව් විශ්වාසයක් නැති, ධර්මයේ නොදන්න සමාජය තුල විශාල ඉරිසියාවකට වෛරයකට පාත්‍ර වෙනවා. බොහෝ වෙලාවට අද අපිට අපේ සමාජයේ තුල මේ ස්වභාවය දකින්න තියෙනවා. එකක් ඒකට හේතු රටේ තියෙන නොයි ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, මිනිසුන්ට ජීවත් වෙන අමාරුකම්, ඊළඟට ආදායම් විෂමතාවය, මේ වගේ බොහෝ ප්‍රශ්න මත කෙනෙක් ධර්මී කරා එනවට වඩා බොහෝ පිරිසක් සමාජ වෛරයක් ඇති කරගන්න තියෙන කෙනා ගැන යමක් ඇති හැකි හොඳ ලස්සට ජීවත් වෙන මිනිස්සයා දිහා බලලා ඉරිසියා කරන වෛර කරන ස්වභාවයක් සමහරුන්ගේ වෛරයේ බලවත් වෙනකොට සාප කරන තව කෙනෙක් දිහා බලන ඒ කෙනෙක් ලස්සනට ජීවත් වෙන හොඳ යාන වාහනවල යනවා දකින්නකොට ඉරිසියාවත් එක්ක පුපුරන ඒ අයට සාප කරන ස්වභාවයක් සමාජය තුළ දකින්න ලැබෙන එක පිරිහිච්ච ලක්ෂණයක් කෙනෙක් ඔබ හොඳට මතක තියාගන්න.